එකතු වෙ හැකි සියලු කණ්ඩායම් එක වේදිකාවකට කියලා අපි හිතනවා. හරිද? චන්ද්‍රිකා, මහින්ද, අනිල් නේද? එක වේදිකාවකට නගින මතක තියාගන්න. ඒගොල්ලන් කවරදාටත් වඩා වැඩියෙන් තැතිගැන්මට ලක් වෙලා තිබෙනවා. උන්ගේ මුහුණ දිහා බලපුවහම, උන්ගේ ප්‍රකාශ දිහා බලපුවහම නේද? කොතනකාරී අනතුරුකින් කෙනෙක් මිය ගියත් හේතුවෙන් පීවි මලකට නැද්ද ප්‍රශ්නේ? හේතුවෙන් පීපි. ඒ තරමටම ඒගොල්ලෝ තැතිගැන්මට ලක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ ත්‍රාඩ කැත දේශපාලනය දිකටම ගෙනියන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක වෙනස් කිරීම සඳහා ජනතාව ගාවට තොරතුරු යන්න ඕන. හැබැයි ජනතාව ගාවට තොරතුරු ආවේ පෙරලා ෆිල්ටර් කරලා. ඇයි? තොරතුරු ලබා දෙන ආයතන තිබ්බේ උන් ගාව. ප්‍රධාන පත්‍ර අයිතිකාරයෝ ඒගොල්ලෝ, ටීවී නාලිකා අයිතිකාරයෝ සමහර විට ඒගොල්ලෝ, සමහර විට ඒගොල්ලන්ට ඍජු උදව් කරන අය. එනිසා මොකද උනේ? දශක ගණනාවක් ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා ෆිල්ටර් කරලා තොරතුරු එවන්න. ඒගොල්ලන්ට කැමති දේ එවන්න. අපි පිළිවෙත වෙනම චිත්‍ර හදන්න. ඒගොල්ලගේ මේ මාධ්‍ය බලය නිය උපයෝග කරගත්තා. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක මොකද උනේ? නව මාධ්‍ය වෙළඳ පළක් විවෘතුනා. මොකද්ද? සමාජ මාධ්‍ය. දේශ ඉස්සර පත්‍රේ බලලා මොකද වෙන්නේ? පත්‍රේ බලලා පත්‍රේ තිබ්බ නේද කියලා වහලා ඉඳ ගන්න ඕන. නැත්තම් පොඩි කැලලක් තිබ්බා කතෘට ලියන්න කියලා. දැන් නම් ඒක නේ. තමන්ගේ අදහසක් කතෘට ලියන්න පුළුවන්. ලියලිය ඉන්නේ නැහෙනේ. ටීවී ප්‍රවෘත්ති බලලා අනේ අපෝයි කියලා වාඩි වෙන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි. ඒගොල්ලෝ යමක් කිව්වහම ජනතාවට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඕක ඔහොම නෙවෙයි. ඒවම නෙවෙයි ලියන්නේ හොදේ. හරි? කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඒකද මොකද්ද? ඒ ප්‍රවෘත්තියට තමන්ගේ ජනතාවගේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඉස්සර ටීවී එකේ කිව්වා හා කියලා වාඩි වුණා. රේඩියෝ එකේ ඇහුවා හා කියලා ඉඳගත්තා. පත්‍රයේ තිබ්බ නේද කියලා කිව්වා. අද එහෙම නෙවෙයි. මේ සමාජ මාධ්‍යවල ප්‍රබලතාව විසින් මොකද කරේ? ජනතාවට සක්‍රීය ලෙස එම ප්‍රවෘත්ති වල ඇත්ත නැත්ත පිළිබඳ මැදිහත් වීමට අයිතිය ලැබුණා. විශේෂයෙන්ම ජනප්‍රිය කතාවක් කියන්නේ නාරම්මල තරුණට වෙඩි තැබීම. සමාජ මාධ්‍ය වල ගියේ නැත්තම් කුමක් සිද්ධ වෙයිද? අවි ආයුධ සොයන්න යනකොට ඒ පොලිස් නිලධාරියාට ඔහු සතු තිබුණේ අවිය අමෝරාගෙන වෙඩි තියවන්නන්නට ෂණිකෝ ක්‍රියාත්මක වූ පොලිසිය වෙඩි තැබීම ඔහු මියයයි. ඕමනේ අපි දන්නවනේ අලුත් දෙයක් නෙවෙයි. හැබැයි මොකද වුනේ? ඒක සමාජ මාධ්‍ය වෙත එන්න පටන් ගන්නවා. එනිසා මොකද වුනේ? මම පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ මහත්මගේ මූණටම කිව්වා මේ ඔබතුමා එදා නැවු නැගපු එක දන්නේ මාධ්‍ය තිබ්බේ නැත්තම් කියලා. සමාජ මාධ්‍ය තිබ්බේ නැත්තම් කියලා. මහින්ද වත ගන්න. ඒ කියන්නේ සමාර අර නැවකට නැංගි පාටිය එකක්ද මන්ද නේද? ඉතින් ඒවා මොකද වෙන්නේ? මේ සමාජ මාධ්‍ය වල විශාල පළල් වීම ඒගොල්ලෝ එළිදරව් වෙන්න පටන් ගත්තා. හරිද? ඒගොල්ලෝ එච්චර කාලයක් මොකද කරේ? ඒගොල්ලන්ට ඕනේම කපලා කොටලා එවන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ අපරාධ, ඒගොල්ලන්ගේ දූෂණ, ඒගොල්ලන්ගේ ජීවිතගත වෙන විදිය නේද? රට කරලා තියෙන දේ ඒ සියල්ල ආවෙනේ අර මාධ්‍යලා තමන්ට ඕනට කෙවමින් හිටියා. හැබැයි මොකද උනේ? සමාජ මාධ්‍ය පුළුල් වුණා. ජනතාව අවදි වෙන්න පටන් ගත්තා, තීරු ගන්න පටන් ගත්තා. දැන් මොකද කරන්නේ? දැන් ඒක වාරණය කරන්න හදනවා. අපි නේද වාරණය කරන්න හදන මහත්තුරුන්ට කියන්නේ අස්වැය ගිහිල්ලා ඉවරයි. ඉස්තාලේ වහලා වැඩක් නෑ දැන්. දැන් අස්වැය ගිහිල්ලා ඉවරයි. දැන් මොකද මේ? දැන් ඉස්තාලේ වහලා වැඩක් තියනවද? හරිද?